Tree the Harm YouTube channel. නොසිතූ දේවල් සිද්ධ වෙලා බලා ඉද්දි ඒ ජීවිත කඩා වැටෙන ආකාරය අපි කොතෙකුත් මේ සමාජයේ දැකලා තියෙනවා. දෛවය ඉරණම කියන්නේ මහා පුදුමාකාර දෙයක්. හිනාව ඉල්ලන මිනිස්සු එක තප්පරෙන් හඬවන්නට තරම් එක ප්‍රබල කාරණාවක් වෙලා අපේ රටේ සිද්ධ වෙච්ච තවත් සත්‍ය කතාවකටයි අද අපි විරිදු සිරිතෙන් සවන් දෙන්නේ. ගඟල්ලෙ පැත්තේ ඉන්න පුංචි පවුල
ගාල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයක පුංචි පවුලක් ජීවත් වුණා. රජයේ පාසලක ගුරුවරුන් වෙච්ච දෙමව්පියන්ට එක පුතෙක් හිටියා. ඒ තමයි රුවන්. ඊටම සාමකාමී විදිහට ජීවත් වෙච්ච මේ නිවසේ සෙනෙහස පිරිලා ඉතිරිලා තිබුණා. ඊටා නිහතමානී වැදගත් දිවි පෙවතක් ගත කරපු නිසා ගමේ හැමෝම මේ පවුලට ප්‍රශංසාවෙන් කතා කළා. මේ ගෙදරට කිව්වේ ඉස්කෝලේ ගෙදර කියලා. එකම පුතා වෙච්ච රුවන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉතාම ඉහළින් සමත් වෙලා සරසවි වරම් ලබා ගත්තා. සරසවි වරම් හිමි කරගත්ත රුවන්ගේ තරුණ හිත ප්‍රේමයක් වෙනුවෙන් ඉඩ කඩවෙන් කළා. ඔහුගේ හිත ගත්තේ ඔහු ඉගෙන ගන්න සරසවියම තරුණියක් වුණු සඳුනි. කාලය ගත වෙලා ගියේ ආදරය සෙනෙහස පිරුණු මේ දෙන්නගේ ජීවිත තව තවත් ලං කරමින්.
sabía que gaste que rúa, cuando ni te venía a ser ege, que vene mi terruan y tie, y a besan va a ser ege. Sale sabía que me, a de rey que puto me, sale sabía que me, a de rey que puto me. Kaveske hua liye unu pem hasun ater em hasereli me hua em henguman musukote kitam diye akurete em henguman musukote kitam diye akurete davas mege mega sevene biten hera hasak tibune ling me dennate avasaraya delagune kimi hadavete agada tave mone vade bada 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 එකම සරසවියක ගත කෙරුවත් මේ දෙදෙන අතරේ බොහෝම අපූරු පුරුද්දක් තිබුණා. බොහෝ විට දෙදෙන මුණ ගැහුණත් තෙම් හසුන් හොමාරු කරගන්නට උන් පුරුදු වෙලා හිටියා. දින සති මාස නොදැනීම ගත වෙලා ගියා. මේ ආදරයට දෙපාර්ශ්වයේ දෙමව්පියන්ගෙත් අවසරය හිමිවුණා. සරසවි අධ්‍යාපනයේ නිමා කරලා රුවන් රැකියාවක් බලාපොරොත්තු වෙන්න හිටියා. මේ සමාජයේ සිද්ධ වෙච්ච තවත් අනුවේදනීය කතා පුවතක්. ජීවිතයේ බොහෝ අවස්ථාවන් වලදී අපි සතුටින් ගත කරාට දුක කියන කාරණාව සමහර වෙලාවට අපි නොහිතන මොහොතක අපේ ජීවිතවලට උදා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ හැමදේ පිළිබඳවම කල්පනාවෙන් ජීවත් වීමයි වැදගත් වෙන්නේ. අපි නැවතත් විරිදු සිරිත හමු. ඉරේ හඳේ ගතරේ කාලේ ටිකෙන් ටිකම ගත වුණා. සුදුසු රැකියාවක් ලැබුණා. මව්පියන්ගේ අවසරයෙන් සඳුනිව නිවසට කැඳාගෙනෙන්නට දිනත් නියම වුණා. ගෙවෙන ගෙවෙන සෑම මොහොතක්ම රුවන් සඳුනි ආදරය තව තවත් සමීප වුණා. රුවන් සඳුනිට කිව්වේ සුදු මැණිකේ කියලා. කඳුලට සුසුමට ප්‍රේමය තරම් ඔසුවක් ලෝකෙ වෙන කොහෙවත් නැති තරම්. එක්තරා දවසක මෙන්න මේ විදිහ සිදුවීමක් සිද්ධ වෙනවා.
ඇවිලා පෙනෙනවා අනාගතයේ එන සුබ දවසේ සුබ වැඩක් යදී තිබුණු නිසා කටයුතු අතරේ උදයේ මෙරුවන් යන්නේ වුණා සතුනිගේ ගෙදරේ මගෙදා කතා කළා දෙන්න ඇති තරම් විවාහ මංගල්‍යයට දින නියම වෙලා තිබුණ නිසා රුවන් සහ සඳුනි ඉතාම කාර්යබහුල වුණා. ඉතාම අලංකාරවත් විදිහට විවාහය සමරන්නට මේ දෙන්නම මහන්සි වුණා. එක්තරා දවසක රුවන්ට සඳුනිගේ නිවසට යන්න සිද්ධ වෙනවා. ජීවිතේ බලාපොරොත්තු කියලා කියන්නේ විටක ඉෂ්ට වෙන තවත් විටක සුන් වෙලා යන දෙයක්. ඒ නිසා බලාපොරොත්තු එක්කම ජීවත් වෙන අපේ ජීවිත ඕනෑම මොහොතක බලාපොරොත්තු නිසාම බිඳ වැටෙන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව හිතේ තියාගෙන අද විරිදු සිරිත හන්නෙන්න කියලා අපි ආරාධනය කරනවා. රුවන්ගේ සහ සඳුනිගේ කතාව අපි නැවත වතාවක් විරිදු වෙන්න හමු. අනාගතේ ගැන දෙන්නම ඇඟිලි ගනින්නේ කල යුතු කරනවා දේවල් ගැන කතා කරන්නේ පුදුම සතුටකි පතනා සියල්ල හොඳටයි වෙන්නේ සියලුම දේවල් සූදානම් කරගත ගින්දා ගැන්නා සතු නිවගෙන ඉන්නට බන්දා රුවන්ගේ නිතරේ අදවතිගේ තිබුණ සෙනෙහස රන්දා දැකිලි පැඳෙනා දවසට ඉවසුන් නැති ගානයි අපරෙන සියලුම දේවල් සකසා අවසානයි එළඹිගි තිබුණේ සාරියේ ගන්න අදවසයි සාරියේ ගන්නට එන්නේ කිව්වේ හවස හතරට දෙදරින් පිටවී කියෙන්දෙන්න සුබ වෙලාවට මෝටර්සයිකලේ කවුමට යනවා දෙන්න හනිකට දුරක් නොවේ යන්නේ තිබුණේ පුංචි දුරකට තවමටම කිලෝමීටරයයි තිබුණේ ගෙදරට යන්නේ අතර මාගේ සිතුවීමක් විය නොසිතුවිලසෙට සඳුනිගෙන් ලැබෙන දුරකථන ඇමතුමකට අනුව රුවන් සඳුනිලගේ ගෙදරට යනවා. ඉක්මනින් උදාවෙන ලස්සන දවසට සෝදානම් වෙන්න දෙදෙනම නොයිවසිල්ලකින් අදහස් හොමාරු කරගත්තා. කලයුතු සඳුනි පොතක සටහන් කරගත්තා. උදා වෙලා තිබුණේ මංගල සාරිය ගන්න දවස. මංගල සාරිය නිර්මාණය කරන ආයතනය ඒ සඳහා එදා හවස 4ට එන්න කියලා දැනුම් දීලා තිබුණා. අන්න ඒ නිසා රුවන් සඳුනිම තමන්ගේ මෝටරසයිකලේ නංවාගෙන අදාළ ආයතනය වෙත යන්න පිටත් වුණා. සිද්ධ වුණේ නොහිතපු දෙයක්. නොසිතුවලෙස පසයේ ගැප්පුනා
Are patelele singruante în sihie netiuna. Daiva e curirui. Sanduninam etene vie gosuntibuna. Sihi adevanu nuruandero halete genegia. Sandunige divie e mogete me maruarangia. Ante tava venekia Motorbike එකේ නැගලා ටවුමට යන්න පිටත් වෙච්ච මේ දෙන්නට ඉතා අවාසනාවන්ත සිදුවීමකට මූණ දෙන්න සිද්ධ වෙනවා. බස් රථ දෙකක් එකිනෙකා පහු කරලා යන්න තරංගයට වගේ දාවණේ වුණා. එක් බස් රථයක් වේගය පාලනය කරගන්න නොහැකිව රුවන් ළඟේ සහ පාරගිය තවත් බයිසිකලයක් යට කරගෙන ඉදිරියට ගිහිල්ලා නැවතුණා. රුවන්ට බරපතල ලෙස තුවාල සිද්ධ වුණා. අවාසනාවකට සඳුනිට ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණා. සිහිය අඩවන්ව රුවන්ව රෝහලට අරගෙන ගියා. දින 8කට පස්සේ සිහිය ලැබෙනකොටත් සඳුනි මිය ගිය බව රුවන් දැනගෙන හිටියේ නැහැ. සිදුවීම දැනගත් රුවන් විලාප දෙමින් හඬන්නට වුණේ අතීතය සිහිපත් කරමින්. අද සිරස FM විරදු සිරිතට මාතෘකා වෙන්නේ තවත් අනුවේදිනිය කතා පුවතක්. රුවන්ගේ සහ සඳුනිගේ මේ කතා පුවත අපි කාගේ කාගේත් ඇස්සකට කඳුළු එකතු කරන කතාවක්. ඒ වගේම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන කෙනකේ වැදගත්කම හැම දිනාටම කියාදෙන කතාවක්. අපි නැවතත් කතාව අහන්නයි සූදානම් වෙන්නේ. මංගල මුදු පලන් දෙලා දීග යන්නේ සිතු සිහිනයේ මල ගමක් මුණා දිවාරයේ පෙතු මතකයේ ලඳ තියා සඳුනි යන්නේ ගියා මතකයේ ලඳ තියා සඳුනි යන්නේ ගියා Sanduni ni vangiya
tani kere diya oya yanne giya mangane sihine sabawak karaganna ඇඟිලි ගැනගෙන බලා සිටි තරුණ යුවලකට ඒ විදිහේ ඉරණමක් අත්වීම පිළිබඳව මුළු රටම කම්පා වුණා. අතීතේ මතක් කරමින් හඬන රුවන්ගේ පිරිමි හිතේ කඳුළු වළක්වන්නට කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබුණේ නැහැ. අයහපත් මානසික තත්ත්වේ නිසා රුවන්ට රැකියාව අහිමි වුණා. නිවසට වෙලා කල්පනා කරමින් ගත කරපු රුවන් අවසානයේ මානසික රෝගියෙක් බවට පත් වුණා. වසර ගණනාවක් ගියත් සෑම ප්‍රතිකාරයක්ම කළත් ඔහුට සෝයක් ලැබුණේ නැහැ. ගුරුවරුන් වෙච්ච රුවන්ගේ දෙමව්පියන් ඉන් වසර ගණනාවකට පස්සේ මරණයට පත් වුණා. කාලය බොහොම වේගයෙන් ගත වෙලා ගියා. රුවන් අදටත් බස් නැවතුම් පළවල් අසල ඇවිදිමින් ඒවායේ නිදමින් යන මානසික රෝගියෙක්. ඔහුගේ අතේ පුංචි බෑග් එකක දැමූ කොළ කැබලි ගොඩාක් නොවැරදීම තිබුණා. ඒ අතීතයේ සඳුනි රුවන්ට දීපු පෙම්හසොල්. මේ සිදුවීම පිළිබඳව දන්නාය අදත් රුවන් දෙස ඉතා අනුකම්පාවෙන් බලන්නේ දෛවයේ කුරිරු බව සිහිපත් කරමින්. නොහික්මුණු රියදුරෙකුගේ තත්පර කීපයක හදිස්සිය නිසා වටින ජීවිත කිහිපයක ඉරණම අවාසනාවන්ත ලෙස විසඳුණා. වාහන පදවන ආදරණීය ඔබටත්
අපි සිහිපත් කරන්නේ ඔබේ අනවශ්‍ය කලබලය ඔබටත් පාර යන අහිංසක මගීන්ටත් මරණය විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත අඩපණ කරන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා කල්පනාව නිරන්තරයෙන්ම